ආයුබෝවන් සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අදත් අපි සූදානම්. මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳ තීරණය තවත් කල්යයි. ජනපති හදිසියේ කටුනායක ගුවන්තුටුපලට යයි. MCC සෝෆා සහ එක්සා ගියුසුම් වහාම අහෝසි කිරීමට උපරිම සහය ලබා දෙන බව විපක්ෂ නායක කියයි. වත්මන් ආණ්ඩුවට මාස දෙකයි. ජනතා පොරොන්දු තවමත් ඉටු කර නැහැ. චවිපෙන් චෝදනා. වසන් කළ තොරතුරු රැසක් සාෆිගේ නඩුවෙන් එළියට. දුරකථන සංවාදවල නිරත වූ විනිසුරුවන්ගේ ප්‍රකාශයන් වහාම ලබා ගන්නා ලෙසට නීතිපතිවරයාගෙන් කොළඹ අපරාධ කොට්ටාශයට නියෝ. දැන් දේශීය පුවත්. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා වූ විශේෂ රැස්වීමක් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද පස්වරුවේ පැවැත්වුණා. ඒ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. කෙසේ නමුත් මෙම සාකච්ඡාව අද දිනේදීත් ඒකගතාවයකින් තොරව අවසන් වුණා. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳව අවසන් තීරණය ගැනීම වෙනුවෙන් වූ රැස්වීමක් අද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එම පක්ෂයේ වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මෝ සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පක්ෂයේ මන්ත්‍රීවරුන්ද සහභාගී වූ අතර හමුව පස්වරු පහට ආරම්භ වුණා. පස්වරු පහේ සිට රාත්‍රී 8:30 වනතුරු මෙම සාකච්ඡාව පැවති අතර අද දිනේද මෙම සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වුණා. මෙම සාකච්ඡාවෙන් අනතුරුව සාකච්ඡාවට සහභාගී වූ නවීන් දිසානායක මන්ත්‍රීවරයා සාකච්ඡාව පිළිබඳව මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. පක්ෂය අද මේ අපි කණ්ඩායම හරියට තීරණයක් ආවේ නැහැ. හරියට තාම මේ ඒකමතිකව තීරණයක් ආවේ නැහැ. නමුත් බහුතරයක් කියන්නේ ඒකමතිකව එකමුතු වෙලා තුන් දෙනාම එකමුතු වෙලා යන්න කියලා. ඉතින් අපි සියලු දෙනාම ඒකට වැඩ කරනවා. ඉතින් තාම මම හිතන්නේ රැස්වීම අවසන් වෙලා නැහැ. අපි හිතනවා මේ අද මේ මූලිකව අපි සාකච්ඡා කළා. ඉතාමත් ඉක්මනින් අපේ පාක්ෂිකයන්ට හොඳ තීරණයක් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. අයි තීරණයක් ගන්න බැරි වුණේ මොකක්ද හේතුව වුණේ? සාකච්ඡාව ඇත්ත වශයෙන්ම ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පාක්ෂිකයක මතයකටෙන් අමාරුයි. ඉතින් මත ගොඩක් ප්‍රකාශ කරා. ඉතින් මේක කොහොමද කරන්න කියන එක තමයි දැන් තියෙන ගැටලුව. මොකද සියලුම දෙනාම පක්ෂයට අවශ්‍යයි. සියලුම චරිත අපිට අවශ්‍යයි. සියලුම නායකයන් අපිට අවශ්‍යයි. ඉතින් පක්ෂ එකමුතුව ඉදිරියට යන්න ඕනේ සියලු දෙනාත් එක්කම. ඒකයි මූලික දේ. දැන් ඔබතුමාලා ඉදිරියේදී මොන ක්‍රියාමාර්ගයකටද යන්නේ? ඒක මට හරියට තාම කියන්න බෑ. කොහොමත් සඳුදා නැත්තම් අගහරුවාදා නායකතුමයි සජිත් මහත්තයයි කරු ජයසූරි මහත්තුමයි එකතු වෙලා සාකච්ඡා කළා තමයි යම් කිසි තීරණයකට එන්නේ. දැනට තියෙන විදිහට අපි බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්නය ලබන පැය 72 ඇතුළත පාක්ෂිකයන්ට හොඳ විසඳුමක් ලබා දෙන්න. ඒ කියන්නේ මන්ත්‍රීවරයා දැන් මේ සඳහව අඟහරුවාද සජීව ප්‍රකාශ මහත්තයා රවි වික්‍රමසිංහ මහත්තයා කරු ජයසිංහ මහත්තයා එකතු වෙලා අවසන් තීන්දුවද ගන්න? අවසන් තීන්දුව. ඔව්. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද පස්වරුවේ රැස් වුණා. ඒ පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. එම හමුවද මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා. එහි දර්ශන සහ සියලු විස්තර අපගේ ප්‍රවෘත්ති විකාශය අතරතුර බලාපොරොත්තු වන්න. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ හදිසි නිරීක්ෂණයක් සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණියා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ මෙලෙස හදිසියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණ තිබෙනවා. රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපතිවරයා පසුගිය දින කිහිපය තුළද අවස්ථාවන් කිහිපයකදී රජයේ ආයතන වෙත පැමිණ එහි ක්‍රියාකාරීත්වයන් නිරීක්ෂණයට ලක් කළා. කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළට පැමිණි ජනාධිපතිවරයා මගින් සමගද සුහද කතාබහ So what did you shop? What was it?
එමෙන්ම කාර්යමණ්ඩල නිලධාරීන් සහ ගුවන්තොටුපළ ප්‍රධානීන් සමගද ජනාධිපතිවරයා සාකච්ඡා පවත්වා ඇති බවයි කටුනායක සිටින අප වාර්තාකරුවන් පවසන්නේ. දෙස් විදෙස් මගින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී මුහුණ දෙන ගැටලු පිළිබඳ විමසමින් එම ගැටලු කඩිනමින් මගහරවාලීමට මෙන්ම පවතින පහසුකම් තවදුරටත් පුළුල් කරමින් දෙස් විදෙස් මගී ජනතාවට අවශ්‍ය පුළුල් පහසුකම් ලබා දීමට මෙහිදී ජනාධිපතිවරයා සිය අවධානය යොමු කරමින් නිලධාරීන් දැනුවත් කර ඇති බව වාර්තා වනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද පස්වරුවේ රැස් වුණා. ඒ පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම අද එම පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ඩාලිපාරේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා. මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව පැමිණි මන්ත්‍රීවරුන් මාධ්‍යයට මෙලෙස අදහස් පළ කළා. පක්ෂයේ කටයුතු පක්ෂය නැගිටවල පාර්ලිමේන්තුවට ලෑස්ති වෙන හැටි. සන්නාගත වෙලා අපි ජයග්‍රහණය කරා යනවා. එක්සත් ජාතික පක්ෂය පරද්දන දෙවන්ත ජයග්‍රහණයකට අපි ලෑස්ති වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී අද විශේෂයෙන්ම සාකච්ඡා කරන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් නායකත්වයෙන් ක්‍රියාත්මක වෙන මේ ආණ්ඩුවට සියලු කටයුතු ඉදිරියට කරගෙන යන්න අද පාර්ලිමේන්තුවේ ශක්තිය නැහැ. විවස්සදායකේ හයිය නැහැ. ඒ නිසා ඉදිරි මහමැතිවරණයේදී 3-2 බලයක් ගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට කරන්න තියෙන හැම කැපකිරීමක්ම අපි කරන්න ඕනේ කියලා විශේෂයෙන්ම පක්ෂයේ සභාපතිතුමා ඇතුළු සියලු දෙනාම ඒකමතිකව තීරණය කරා. නාම යෝජනා ලබා දීමේදී සහ ඉදිරි මහමැතිවරණයේදී කටයුතු කිරීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ක ඔබතුමන්ලා කොහොමද මේ සංධානය තුළ කටයුතු කරන්න කියන කාරණාව පිළිබඳව අවධානය යොමුනා? ඔව්, අපි බොහොම පැහැදිලිව සංධානගතව ඡන්දය ඉල්ලන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අනෙකුත් සියලුම වාමාංශික දේශපාලන ප්‍රගතිශීලි බලවේග එක දජයක් කරදී අපි බලාපොරොත්තු වෙන එකට එකතු වෙලා වැඩ කරන්න. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඉදිරි අවුරුදු 5 ශක්තිමත් ආණ්ඩුවක් හදන්න අපි සියලු දෙනාම අපේ කැපවීම 2019 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැප වුණා වගේ විශාල කැපවීමක් කරලා ඉදිරි අනාගතයේ එන ඒ සියලු අභියෝගයන්ට මුහුණ දෙන්නත්, ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගත ජයග්‍රහණය ආපසු හරවන්න කිසිදු බලවේගයකට අපිට තියන්නේ නැහැ. ඒ ප්‍රතිගාමී බලවේග පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැහැදිලිව මූලිකත්වය අරගෙන ක්‍රියා කරනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද මල්පතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පළමුව මල්පතු මහා විහාරයට පැමිණ එම පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණි විපක්ෂ නායකතුමන් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩ නිලමේතුමන් විසින් පිළිගැනීමෙන් පසුව දළදා සමිඳුන් වන්දනාමාන කරගනිමින් ආශිර්වාද ලබා ගත්තා. පසුව අස්ගිරි මහා විහාරයට පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න මහානාහිමිපාණන් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තා. විපක්ෂ නායකවරයා ඉන්න අනතුරුව පැමිණියේ මැණිකින්න හුරිකඩුව විද්‍යාසාගර පිරිවෙන්ටයි. එහිදී රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහානාහිමියන් පැහැදක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආශිර්වාද ලබා ගත්තා. විපක්ෂ නායක ධූරයේ වැඩ කටයුතු
භාරගෙන ඉදිරියට යන ගමනේදී ගෞරවනීය වන්දනීය අතිපූජනීය සෛනිකායක මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ අවවාද අනුශාසනා ලබාගෙන කර්තව්‍ය රට දෑවිනුවෙන් ඉදිරියට කරගෙන යන්නටයි ඒ ආශිර්වාදය ලබා ගන්නටයි පැමිණියේ. සම්ප්‍රදායික විපක්ෂයක් ආකාරයෙන් කටයුතු කරනවා වෙනුවට වර්තමාන ජනාධිපතිතුමා ඉදිරිපත් කරන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ඔබතුමා අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දෙන බව තමයි සඳහන් කළේ. ජනතාවාදී ප්‍රගතිශීලී සෑම යෝජනාවකටම සියල්ලක්ම ක්‍රියාත්මක කරන උදාහරණයක් වශයෙන් ගත්තොත් MCC, එක්සා, සෝෆා ගිවිසුම් අවලංගු කිරීමට මෙච්චර කාලයක් ගැනීම ජනතාවාදී නෙවෙයි. ඒ වගේ දේවල් වලට අපි පක්ෂ නැහැ. MCC, එක්සා, සෝෆා වහාම අහෝසි කරන යෝජනාවට අපි පක්ෂයි. අන්න ඒකට උදව් කරනවා. පසුගිය සිව්වසර තුළ ආර්ථිකය බිඳදැමූ පිරිස් ආර්ථිකය ගොඩනගන ආකාරය පිළිබඳව වත්මන් රජයෙන් ප්‍රශ්න කිරීම විහිළු සහගත බව රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මහතා පවසනවා. අරලියගහ මන්දිරයේ අද පස්වරුවේ පැවති සාකච්ඡාවකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. විශේෂයෙන්ම ජනතාවට සංවේදී නායකයන් බිහි වෙලා තියෙන අවස්ථාවක ඔවුන්ට ලැබෙන මැසිවිලි ඔවුන් පරිශීලනය කරලා මේ ආකාරයේ විසඳුම් ලබා දෙන්න අපි රජයක් හැටියට කටයුතු කරනවා. මේ රටේ මාර්තු මාසයේ පාර්ලිමේන්තුව විසිරුවා හැරලා ඊළඟට පත්වෙන පාර්ලිමේන්තුව තුළ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා පැහැදිලි බහුතරයක් සමග පිහිටවන රජය තුළ ඉදිරිපත් කරන අයවැය තවදුරටත් මේ රටේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්න පුළුවන් අයවැය ලේඛනයක් බවට පරිවර්තනය කර ගන්නවා. ඒ හරහා රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් දෙන්න මේ වෙනකොටම අපි ඒ ක්‍රියා කළ යුතු ආකාරයට පෙළගස්වලා තියෙනවා. අපිට පේනවා එක්සත් ජාතික පක්ෂය අපිට අභියෝග කරනවා කොහොමද ආර්ථිකය ගොඩනගන්නේ කියලා. එක්සත් ජාතික පක්ෂයට ඉතාම අමාරු කාල පරිච්ඡේදයක් තුළ ඔවුන් මේ පසු කරමින් ඉන්නේ. එහිඳ ඔවුන්ට සියුම් ඉරිසියාවක් තියෙනවා. උන්ගේ කාලය තුළ සිදුවෙච්ච වැරදි හින්දා කඩාවැටිච්ච ආර්ථිකය නැවත ගොඩනැගීමට පියවර ගනිද්දී අපි කනගාටු වෙන්නේ ආර්ථිකය කඩාබිඳ දාලා කුඩුපට්ටම් කරපු කණ්ඩායමක් අපෙන් ප්‍රශ්න කරනවා කොහොමද ආර්ථිකය ගොඩනගන්නේ කියන කාරණා. වත්මන් ආණ්ඩුව ජනතාව හමුවේ ඉටු කළ නොහැකි පොරොන්දු ලබා දී ජනාධිපතිපුරණය ජයග්‍රහණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පවසනවා. ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් අන්තිමට ජනතාවට ඉතුරු වුණේ සහෝදරවරු තුන් දෙනාට පුටු ලබා දීමත් එහෙම නැත්නම් 70%ක් මේ රටේ රාජ්‍ය ආයතන සහෝදරවරු තුන් දෙනාගේ බලය යටතට පත් කරලා දීමත් පමණයි කියන එක අපි ප්‍රකාශ කරන්න ඕනේ. කුස්සියේ බොහොම අර්බුදයක් තියෙන්නේ. බඩුමිල ඉහළට ගිහිල්ලා ජීවන වියදම ඉහළට නැගලා ඉස්සර සතියකට එළවලු 4-5ක් පොලට ගිහිල්ලා ගත්ත අයට අද එළවලු 2ක්වත් ගන්න බැරි තත්වයකට එළවලු මිල ඉහළට ගිහින් තියෙනවා. මේ පොහොට්ටුවක් පෙන්නලා මේ රටේ ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ බෞද්ධ ජනතාව රැවට්ටුවා. උගතුන් වියතුන් මේ සියලු දෙනාගේම කණෙන් රිංගලා මේ රටේ බොරුවක් කරා, රාජ්‍ය නිලධාරීන්ව රැවැට්ටුවා. මේ සියලු දෙනාට ලොකු හීනයක් තිබුණා හොඳ රටක් දකින්න. මේ හීනේ හීනයක්ම බවට පත් කරලා මේ අයගේ හීන විකුණගත්තයි කියන එක තමයි මට කියන්න තියෙන්නේ. වත්මන් නාටුවේ අකාර්යක්ෂමතාවය බලයට පත්වී මාස දෙකක් පමණ කෙටි කාලයක් තුළදී රට හමුවේ පෙන්නුම් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් රත්නායක මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. මෛත්‍රීපාල පාලනය තුළ තිබිච්ච දේ තමයි ඒක පාලනයක් තිබුණ නැති එක. රාජ්‍ය ආයතනවල කටයුතු බිඳ වැටීමකට ලක් වුණා. දැන් ආණ්ඩුව පත්තල මාස දෙකක් වෙනවා. ඒක දැනට ගත්තොත් එහෙම අතිවිශාල රාජ්‍ය ආයතන ප්‍රමාණය. අධ්‍යක්ෂක මණ්ඩල පත් කළා නේ. ගෝඨාභය රාජපක්ෂ මහතා ආවේ වැඩ කරන්නයි කියන්නේ. හැබැයි රාජ්‍ය ආයතන ඔක්කොම අකරමන්නල දේවයින ඉහළ නිලධාරීන්, මැද මට්ටම නිලධාරීන් අපිට අපේ වෘත්තීය සමිති තොරතුරු ලබා දෙමින් පැමිණිලි කරනවා. කිසිම දෙයක් වෙන්නේ නැහැ. දැන් ගොවියන්ට රුපියල් නොමිලේ නෙමෙයි 500 නෙමෙයි ගොවියන්ට කීයටවත් පොර ගන්න නැහැ. දැන් පොර යුද්ධයක් තියෙන සමහර පැති. සේවකයන්ට පගාව දෙන්න වෙලා තියෙනවා කියලා ගොවි මහතුරුන්ට මේ පොර මිටියක් වැඩ කරන්න පුළුවන් කෘෂිකර්ම ඇමතිවරයෙක් සහ මේ පොර සංස්ථාව ඇතුළු ආයතනවල විශාල මැදිහත්වීමක් අවශ්‍යයි. මම මේක අහන්නේ මේ රාජ්‍ය ආයතනවල නිලධාරීන්පත් නොකිරීම හරහා ඇති වී තිබෙන ගැටලුව ඉතාම බරපතල එකක්. ආණ්ඩුව පළවෙනි මාස දෙක තුනදම බරපතල අකාර්යක්ෂම අසාර්ථක මාධ්‍ය වලින් රට පාලනය කරන තත්ත්වයකට පත්ලා තිබෙනවා කියන එක තමයි අපිට ප්‍රධාන වශයෙන්ම කියන්න තිබෙන්නේ. පාර්ලිමේන්තුවත් වහගෙන තමන්ට තිබෙන ජනමාධ්‍ය රොත්තක් තිබෙන ආණ්ඩුවේ සාක්කුවට බැහැලයින් ඒ ජනමාධ්‍ය රොත්තෙත් වාසි අරගෙන රටේ තියෙන ප්‍රශ්න හංගගෙන ආණ්ඩුව ඉදිරියට තමයි දරන්නේ. ජනතාවට කෝචොක් කරන
ගතියක් දැනට මේ ආණ්ඩුව ආරම්භයෙන් පටලලා තියෙනවා. පැහැදිලිව මේ මේක අර ජනමනස මංකොල්ල කමින් තමන්ගේ බැරිකම වහගන්න කරන දෙයක් තමයි දැන්. රන්ටන් ග්‍රාමනායක මන්ත්‍රීවරයා සමග දුරකථන සංවාදවල නිරත වූ විනිශ්චයකාරවරුන්ගෙන් ප්‍රකාශයන් නොපමාව සටහන් කර කණ්ඩායමට නීතිපතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ටාශයේ අධ්‍යක්ෂකවරයාට නියෝග කර තිබෙනවා. මේ අතර රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ටන් ග්‍රාමනායක මහතාගේ සුවදුක් විමසීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද වැලිකඩ බන්ධනාගාරයට පැමිණියා. අධිකරණ විනිසුරුවරුන්ගේ රාජකාරියට බලපෑම් කිරීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ටාශය විසින් අත්අඩංගුවටගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මේ මස 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා ඊයේ නියෝග කළා. ඒ අනුව රක්ෂිත බන්ධනාගාර ගතව සිටින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසීම සඳහා අදත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරයට පැමිණියා. රන්ජන් රාමනායක මැතිතුමාව මුණගැහෙන ටිකයි එතුමා සතුටින් ඉන්නවා. එතුමා කොණ්ඩේ ඔක්කොම තට්ටේ ගාලා එතුමාගේ අලුත් ස්වරූපයකින් එතුමා සතුටින් ඉන්නවා. මම කතා කරා එතුමාගේ අඩුපාඩු කිසිම දෙයක් නැහැ. එතුමා කිසිම ස්පිරිතාලයකට ගිහිල්ලා නැහැ. එතුමා ඉදා විදියටම ඇත්ත කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මම විශ්වාස කරනවා මේ සමාජ ප්‍රශ්නය තුළ අපි එක දෙයක් අවංකව හදවතින් අහන්නට ඕනේ. මේ එකම එක දේශපාලඥයාද වෙනත් කෙනෙක්ට කතා කරලා දීලා මේ හඬපට පිටත් උනේ කෙනෙක්ගේ පමණක්ද? එතකොට මේ අනිත් මිනිසුන්ගේත් කෝල් රෙකෝඩ් කරලා තිබුණා නම්, එහෙම නැත්නම් හඬපට තිබුණා නම් තව කාට කාට කතා කරපු ඒවා එළියට එයිද? රන්ජන් රාමනායක මහත්තයා කතා කරපු මේ අසභ්‍ය දේවල් ගැන විතරක් එළියට එනකොට අනිකුත් ආණ්ඩුවේ දේශපාලකයන්ට කතා කරපු හඬපට නැද්ද? ඇයි ඒවා එළියට එන්නේ නැත්තේ? මේකෙන් අපි පාඩමක් ඉගෙන ගමු. එකක් තමයි පළවෙනිම පාඩම, රන්ජන් රාමනායක මෙහෙම කතා කරනනම් රන්ජන් රාමනායක මෙහෙම පණිවිඩ දුන්නා නම් රජයේ ඉන්න වෙන ඉහළ නිලධාරි කතා කරපුවම රටේ කොහොම විදියට මේවා වෙලා ඇද්ද? අද රන්ජන් රාමනායක මැතිතුමා මේ වෙනකොට කතා කරපු දුරකථන ඇමතුම් වලින් කිහිපයක් විතරක් අරගෙන දේශපාලන වාසි ගන්න සහ මේ වෙනකොට මාස දෙකක් අද වෙනකොට ගෙවෙන මේ ආණ්ඩුවේ තියෙන නොහැකියාව වහගන්න අද පාවිච්චි කරනවා කියන හොඳට පැහැදිලි. මිනිසුන්ගේ ආර්ථික ප්‍රශ්න එදා වේල කන්න බැරි ප්‍රශ්නෙට රන්ජන්ගෙන් වීඩියෝ පටයකින් වහගන්න උත්සාහ කරනවා නම් අද අපි රන්ජන් රාමනායක මැතිතුමාත් එක්ක කතා කරා. අපි ඉදිරියේදී ඔය කියන තරුණ වැඩිපුර කෑ ගහන තරුණ මන්ත්‍රීතුමාලගේ හොඳ හොඳ හඬපට ටිකක් ඉස්සරහට එළියට එනවා. ආණ්ඩුව මේ සෙල්ලම ඉස්සරහට අරන් යනවා නම් ඒකට ප්‍රතිඋත්තර දක්වන්න රන්ජන් රාමනායක මන්ත්‍රීතුමා මං හිතන්නේ අවශ්‍ය පියවර ඉස්සරහට ගනි. වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්න එපා. මේ අතර රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සමග දුරකථන සංවාදවල නිරත වූ පත්මිනී රණමක ගිහන් පිළපිටිය ධම්මික හේමපාල යන විනිශ්චයකාරවරුන්ගේ ප්‍රකාශයන් නොපමාව සටහන් කරගන්නා ලෙසට නීතිපතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ටාශයේ අධ්‍යක්ෂකවරයාට නියෝග කර තිබෙනවා. සිංහල මව්වරුන් වන්දකිරුණයට ලක්කලේයයි චෝදනායිල්ල වී සිටින කුරුණෑකල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාෆි අද යළි කුරුණෑකල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියා. ඒ අනුව නඩුව යළි මාර්තු මස 17 වනදා කැඳවීමටයි කුරුණෑකල මහේස්ත්‍රාත් සම්පත් හේමවසම් මහතා නියෝග කර සිටියේ. ලිස මුදල් ඉපෙීම ත්‍රස්තවාදයට ආධාර අනුබල ලබා දීම සහ සිංහල මව්වරුන් වන්දයාකරණ ඉලක්කල බවට චෝදනා එල්ල වී සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සේකු සියාබ්දීන් මොහොමඩ් සාෆිට එරෙහි නඩුව අද පෙරවරුවේ යළි කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ කැඳවනු ලැබුවා. නඩුවට සහභාගී වීම සඳහා වෛද්‍ය මොහොමඩ් සාෆි අද පෙරවරු 9ට පමණ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත පැමිණියා. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රත්න හිමියන් ඇතුළු පිරිසක්ද අධිකරණය වෙත පැමිණ සිටි අයුරු දක්නට ලැබුණා. සාපි වෛද්‍යවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළා. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඉදිරි විමර්ශන කටයුතු පිළිබඳව වාර්තා කිරීමට මාස දෙකක කාලයක් ලබා දෙන ලෙසයි. ඒ අනුව කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා නියෝග කර සිටියේ එළමෙන මාර්තු මස 17 වනදා නඩුව යළි කැඳවීමටයි. DVR යන්ත්‍රය තුළ සම්පූර්ණ මාස 3ක දත්ත පිටපසට ගියා නම් සම්පූර්ණ තිබෙනවා. මේ නිවසට ආවගේ කවුද? සහරාංගේ කල්ලිය සමාජිකයෝ ආවද? තවහීජ් ජමා සමාජිකයෝ ආවද? අපේ ආරංචියක් තියෙනවා. CID එක පොලිසිය අත්අඩංගුවට ගැනීමට පෙර මේ ශාපි වෛද්‍යවරයා
අත්තරම් ගැනීමක් කර තිබෙනවා. නමුත් වෙනයම් ක්‍රමයකින් යම් කිසි ප්‍රතිපාදන සැලසීමෙන් පසුව මේ සාපි වෛද්‍ය නිදහස් කිරීමක් කර තිබෙනවා. මේ සාපික නිවසේදී මේ සියලු දත්ත තිබෙනවා මේ ඩීවී යන්ත්‍රය තුළ. පුදුම කියන්නේ අඩු භාණ්ඩයක් ඉදිරිපත් කර මේ ඩීවී යන්ත්‍රය ASP තනියම බල්ලා මේ DVR යන්ත්‍රය නැවත ලබා දීමක් කරනවා මේ නඩුවේ විත්තිකවට. මේ තමයි අති වැදගත්ම සාක්ෂිය. මේ විෂුවල් ටික ආවනම් එළියට රංජන්ගේ හඩපඩ වගේ නෙමෙයි විෂුවල් ටික ආවනම් මේ රටේ මේ හොසු සමග සම්බන්ධ සිටු තත්ත්වවාදී නායකයෝ දේශපාලන නායකයෝ සහ මේ තැනැත්තගේ සල්ලි ගත්ත ක්‍රියාදාමයේ සම්බන්ධයෙන් හෙළීමක් එනවා. සාපි වෛද්‍යවරයාට විරුද්ධව පැමිණිලි 850ක් කැවිලා තිබ්බා. නමුත් මේනකොට අද අධිකරණයට වාර්තා වුණා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් එම මේ පැමිණිලි ප්‍රමාණය 869 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒත් එක්කම විශ්වවිද්‍යාල වාර්තාවේ තියෙන කරුණ දැක්වීම අනුව මේනකොට මවරුන් 635ක් මත්තර භාවයට පත් වෙලා තියෙනවා. ඒක ඉතා බරපතල තත්ත්වයක්. ඇත්තටම සහරාණි බෝම්බේ පිපිරෙනකොට බෝම්බ සද්දෙට මිනිස්සු තේරුම් ගත්තා ඒක බරපතලකම. නමුත් අපේ ජනතාවට මේක බරපතලකම තේරුම් ගන්න තව කාලයක් ගියයි. ජාතියක ඉරණම මේ විදිහට තීන්දුව වෙන්න විදිහම ගැන ඉතාමත් කනගාටු වෙනවා. ඉතින් අපි විශේෂයෙන්ම කුරුණෑගල මහරෝහලේ වෛද්‍යවරු හිරයන් හිටි. දැන් අලුතෙන් නඩුව පටන් අරන් තිනවා. යටින් සැඟවුණු දේශපාලන හස්තයක් තියෙනවා. ඒ වගේ තමයි ලෝක ත්‍රස්තවාදී ව්‍යාපාර ක්‍රියා. එක එක්කෙනාට පැවරුණු එක එක කාර්ය දෙනවා. සමහර අය පොත් ලියනවා, සමහර අය ආයුධ ගන්නවා, සමහර අය නීති විරෝධී හසුරුවන, සමහර අය හමුදාව සහ ඩිසිය හසුරුවන, ඔය විදිහට තමයි ත්‍රස්තවාදයක් හැසිරෙන්නේ. මේ එකම ත්‍රස්තවාදයක එක පාර්ශ්වයක් තමයි ශාපි ශාබ්දීන් කියන්නේ. ඔහු ඇත්ත වශයෙන්ම සහරාන්ට වඩා ඉතාම බරපතලයි. අදට අපි ඔබෙන් සමු ගන්නවා යලි තමයි මෝ හෙට උදැස්සන 6ට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.